السلام عليكم ورحمة الله وبركاته. ගෞරවනීය සහෝදරවරුනි සහෝදරියනි, අපි දීර්ඝ මාතෘකාවන් හැටියට වැදගත් කරුණු ගණනාවක්ම ඔබගේ ආයු කාලය පළදායි ලෙස දීර්ඝ කරගන්නේ කෙසේද යන කෘතිය මුල් කරගෙන ඉදිරිපත් කළා. එමත මෙම කෘතිය රචනා කළ එතුමාටත් අල්ලාහු තාලාන් අඩුව කුසල් ලබා දෙත්වා. එවගේම විසිලිවන්ත ලෙස මේ වැඩසටහන් වලට සහභාගී වුණු සවන්දුන් ඔබටත් අල්ලාහු තාලා නොඅඩුව කුසල් ලබා දෙත්වා. විශේෂයෙන් මෙතුලින් ඔබ හා මා ඉගෙනගත්ත දැනගත්ත කරුණු අතරින් යහපත් දේවල් ක්‍රියාවට නැංවීමටත්, අපි හඳුනගත්ත අයහපත් වලින් වැළකී සිටීමටත් අපි කටයුතු කරමු. විශේෂයෙන් මේ මාතෘකාව තුළින් කියවුණේ මිනිසුන්ගේ ආයු කාලය සහ ඒ මත කරන්නට පුළුවන් යහකම්, එතුලින් කෙසේ ආයු කාලය දීර්ඝ කරගන්න පුළුවන්ද යන කරුණු තමයි අලංකාර විදිහට විදහා දක්වනු ලැබුවේ. අවසාන වශයෙන් රැස් කරගත්ත කුසල් ආරක්ෂා කරගන්නේ කෙසේද යන කාරණාව පැහැදිලි කරනු ලැබුවා. එනිසා අපි විශේෂයෙන් අපේ යහකම් අපි ඒවා හුදක්ම බගකීමක් සඳහා පමණක්ම ඉටු නොකොට සිතුවිල්ලෙන් යුතු හදවතින් හොඳ සිතුවිලි වලින් පුරවගෙන අල්ලාහ වෙනුවෙන් යහපත් දේවල් අපේක්ෂාවෙන් කරන ප්‍රාර්ථනාවන් හැටියට අපගේ යහකම් අපි පත් කරගත යුතුයි. කිසිම විටක කිසිම පුද්ගලයෙකුව අවතක්සේරු නොකොට අපිට යහපත අපේක්ෂා කරන්නක් මෙන් සෙසු අයටත් අපි අපේක්ෂා යහපත අපේක්ෂා කළ යුතුයි. යථාර්ථය අවබෝධ කරගත යුතුයි. මේ ලෝකයේ මිනිස්සු කෙතරම් දේවල් හම්බ කළත් ඒ හැම දෙයක්ම තමා විසින් භාවිතා කොට තබා යෑමට පමණයි. නමුත් ඔවුනොවුන් රැස් කරගන්නා කුසල් සහ අකුසල් යනු මේ ලෝකයේ තබල යන්නට බෑ, මේ ලෝකයේ තියල යන්නට බෑ. කුසල් රැගෙන යන්නට කැමැත්තක් දැක්වුවත් හුඟක් අය අකුසල් තියල යන්න පුළුවන්ද කියලා හරි බලයි බෑ. නමුත් අපි වග බලාගත යුතුයි අපි කරන හොඳ දේවල් මේ ලෝකයේ තව තවත් පැතිරෙන ආකාරයට අවස්ථාවන් ඇති කරලා අපි දැන හෝ නොදැන කරන අකුසල් කොහොම හරි ඉන් අනතුරු මරණින් මතුව පැතිර නොයෑමට වූ තත්ත්වයන් ඇති කරගත යුතුයි. අල්ලාහගෙන් යහපත අපි ප්‍රාර්ථනා කරමු, අපේක්ෂා කරමු. මේත් එක්කම මෙම කෘතිය තුළින් කියවුණු සඳහන් වුණු විශේෂ හදිස් මාලාවක් හැටියට ඔබට තොරතුරු ගෙන ඒමට අපි අපේක්ෂා කරනවා. එදක්වා අපහා රැඳී සිටින්න ජසාකුමුල්ලාහු ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.